සුබ දවසක් මගේ යාළුවෝ හැමෝටම. මට වගේම මේ දවස් ඔයාලටත් ලස්සන දවසක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් මම අද කරපු තවත් පුංචි දෙයක් ඔයාලත් එක්ක බෙදාගන්න තමයි මම මේ ආවේ. මේ තියෙන්නේ වී දැන් නම් ඉතින් මගේ channel එකත් එක්කන් දිගටම හිටපු කට්ටිය දන්නවා ඇති මොකද්ද මම මේ කරන්න යන්නේ කියලා. ඔව්, ඔයාලා හිතන දේ තමයි මේ කරන්න යන්නේ. වී ටිකක් පැල කරගන්න තමයි හදන්නේ. ඉතින් මට ඉන්නවනේ කුකුලෝ. ඉතින් එයාලට හොඳ කෑමක් කියලා තමයි මම මේක දැකලා තියෙන්නේ. ඉතින් මං හිතුවා මමත් ඒක අද අත්හදා බලනවා කියලා. ඉතින් මෙන්න මේ විදිහට භාජනයකට දාලා මම මුලින්ම වී ටික හොදගන්නවා. ඒක අවශ්‍යම නැහැ මට හිතනවා. ඉතින් දූවිල්ලක් තිබ්බ නිසා හොදගෙනම මේ වැඩේ පටන් ගත්තනම් හොඳයි කියලා. ඉතින් මේ විදිහට භාජනයකට වී ටික දාලා හොඳට සෝදලා ගන්නවා. 10 යනම් මම අයින් කරන්නේ නැහැ. 10ත් එක්කම දානවා. මොකද කුකුලා ඉතින් ඕන දෙයක් කනවනේ. ඒක නිසා 10 තිබුණා කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මෙන්න මෙහෙම වතුරට දාපුවාම 10 උඩ පාවෙනවා. අකමැති කෙනෙක්ට නම් 10 ටික අයින් කරලා මේ අවස්ථාවේදී අයින් කරලා වී ටික විතරක් පැලවෙන්න දාන්න පුළුවන්. මොකද 10 තිබුණා කියලා පැලවෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා මෙන්න මේ විදිහට වෙනම බකට් එකකට දාලා හොද ගන්න ඕනේ. දැම්මම වතුර දාලා තියා ගන්නත් පුළුවන්. හැබැයි මම නම් මෙහෙම වෙනම දාලා හොදගෙන වී ටික ගොඩ දාලා තමයි අහපව් පෙගෙන්න දාන්නේ. ඉතින් ඇත්තටම අපි කුකුල් කෑම වලට ගොඩක් වියදම් කරනවා. හැබැයි බිත්තර මිල ටිකක් පහල බහැල කියලා තමයි මට නම් දැනගන්න ලැබුණේ. මේ දවස්වල නම් ආයෙත් රුපියල් 50ට තියෙනවා කියලත් දැනගන්න ලැබුණා. ඉතින් කොහොම වුණත් අපි කරන දේ සංරකියාවක් විදිහට කරන නිසා මම නම් හිතන්නේ මේ වගේ එක එක පුංචි පුංචි ලේසි ක්‍රම තියෙනවා නම් ඒවා අත්හදා බලලා ඒවත් අපේ වැඩේට එකතු කරගන්න එක හොඳයි කියලා. ඉතින් ඔන්න දැන් මම වී ටික හොදගෙන ඉවරයි. මේ ටික දැන් මෙහෙමම බකට් එකට දාගන්නවා. මේ බකට් එකේම තමයි මම පෙගෙන්න දාන්නේ. මෙච්චර ලොකු එකක් ඕනෙත් නෑ. ඉතින් පොඩි භාජනයක් තිබ්බහම ඇති. ඉතින් ඒ වී ටික වැහෙන්න වතුර දානවා. ඔයාලට මම පෙන්නන්නම් 10 උඩ පාවෙනවා කිව්ව එක. මෙන්න මේ විදිහට 10 උඩට පාවෙනවා. 10 දාන්න අකමැති කෙනෙක් ඉන්නවනම් මේ අවස්ථාවේදී 10 ටික අයින් කරලා ඔයාලට වී ටික විතරක් පෙගෙන්න දාන්න පුළුවන්. මම නම් ඉතින් 10 ටිකක් තියෙනවා. තිබ්බා කියලා එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරි, ඉතින් මේ වගේ පුංචි දේවල් දැක්කහම මේවා කරලා බලලා ඔයාලත් ඔයාලගේ වැඩේට එකතු කරගන්න. හරි, ඉතින් මෙන්න මේ විදිහට දාලා මේක දවසක් වගේ පෙඟෙන්න තියන්න. දවස් දෙකක් තිබ්බනම් හොඳයි කියලාත් කියනවා. මම නම් ඉතින් දවසක් පෙඟෙන්න තියාගන්න තමයි හිතාන ඉන්නේ. ඉතින් මේක පැල කරන්න දාන වීඩියෝ එකත් මම ඔයාලට වෙනම ගේන්නම්. මගේ channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. මේ වගේ තවත් කෑම ಜಾති තියෙනවා. ඒවත් ඉස්සරහට අත්හදා බලන්න තමයි මම හිතාන ඉන්නේ. මොකද අපි කරන දේ අපිට ලාභ වෙන්න කරද්දී ඒ දෙයින් ආදායම වැඩියෙන් ලැබෙද්දී අපි කරන දෙයට අපි තවත් උනන්දු වෙනවා. ඉතින් ඒක නිසා මේ වගේ දේවල් තියෙනවා නම් අත්හදා බලන්න. ඔයාලා දන්න වෙන දේවල් තියෙනවා නම් මාත් එක්ක බෙදා ගන්න. තව ඇසොල්ලාස් කියලා වර්ගයකුත් තියෙනවා කුකුලන්ට හොඳ. ඒකත් මම වගා කරන්න හිතන් ඉන්නවා. ඒකත් මම තවත් වීඩියෝ එකකින් ගේන්නම්. ඒක නම් ඉතින් ඔන්ලයින් තමයි ඕඩර් කරන්න වෙන්නේ. මොකද මන් දන්න විදිහට මේ පැත්තේ නම් ඒ ගස් වර්ගේ නැහැ. හරි, ඉතින් ඒ වීඩියෝ එකත් මම ඔයාලට ගේන්නම්. මගේ channel එක subscribe කරලා තියාගන්න.